ගොවල් සුබ සන්දෑවක් අපිත් එක්ක එකතු වෙන චුටි යාළුවෝ ඔයාලා හැමෝටම. ඔන්න අදත් සුපුරුදු වෙලාවට අපි ආව ඔයාලගේ ගෙදරට චිත්‍රපටුවත් අරගෙන. යාළුවනේ චිත්‍ර කියන්නේ අපි තාමත් ඉවසීමෙන් උනන්දුවෙන් ඒ වගේම කැපවීමෙන් කරන්න ඕන දෙයක්. එතකොට තමයි අපිට අපේ චිත්‍රය සාර්ථකව ඒ වගේම ලස්සනට කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් යාළුවනේ අදත් ලස්සනම ලස්සන චිත්‍රයක් අරගෙන අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා නවද නැන්ද ආයිබෝ නැන්ද ආයිබෝන් පුතේ ආයිබෝන් අපිත් එක්කලා එකතු වෙලා ඉන්න දූල පුතාලා හැමෝම ඔන්න මම බොහොම සාදරයෙන් පිළිගන්නවා ඒ වගේම අදත් අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා චුටි යාළුවෝ දෙන්නෙකුත් අපි මේ දෙන්නගෙන් අහලා බලමු මේ දෙන්නගේ විස්තර නංගිගේ විස්තර ටිකක් කියන්නකෝ අපිට මගේ නම රුසාරා සඳ්‍රවිතා සන්ණ්‍යා මගේ ගැමති එකද මම ඉගෙනුම ලැබෙන පාසල අම්බලන්ගොඩ සිරිපති විදුහල නංගිගේ විස්තර ටිකක් කියන්නකෝ බලන් ඉන්න චූටි යාළුවන්ට මගේ නම ලිතිනසේ හංසා මගේ ගම පිළියන්දල මම ඉගෙනුම ලබන්නේ මාම්පේ කනිෂ්ඨ විද්‍යාලයේයි හරි යාළුවනේ අදත් අපිත් එක්ක ඇට්ලස් යාළුවා එකතු වෙලා ඉන්නවා අපේ චිත්‍රය තවත් ලස්සන කරන්න නේද නැන්ද අනිවාර්යයෙන්ම පුතේ ඔන්න අද අපි ලෑස්ති වෙලා ඉන්නේ ඇට්ලස් පැස්ටල් එක්කලා එකතු වෙලා ලස්සනම ලස්සන නිර්මාණයක් කරන්න තමයි ඔන්න ලෑස්ති වෙලා ඉන්නේ දූල පුතාලත් හැමෝම ලෑස්ති නේද අනිවාර්යයෙන්ම මාත් හිතනවා අපේ චුටි යාළුවෝ ලෑස්ති වෙලා ඇති කියලා ලස්සනම ලස්සන චිත්‍රයක් අඳින්න අපි එනවා අද මොනවද අපේ යාළුවන්ට කියලා දෙන්න යන්නේ ඔව් මං හිතනවා අදත් අපි තවත් ලස්සන නිර්මාණයක් කියලා දෙන්න තමයි ඔන්න ලෑස්ති වෙන්නේ මට හිතෙනවා අපි මේක කරලා ඉවර වෙලාම බලමුද මොන වගේ නිර්මාණයක්ද අපිට අද මේ අපි කලේ කියලා ඉවර වෙලා මට හිතෙනවා ඒක හොඳයි කියලා පුංචි කුතුහලයක් තියලා වැඩ කරනකොට අපේ දූල පුතාලත් හරිම උනන්දුවෙන් උද්‍යෝගයෙන් වැඩ කරන මොකක් වෙයිද දන්නේ නැහැ ඊළඟට ඊළඟ කොටස කොයි වගේ වෙයිද දන්නේ නැහැ එහෙම කියලා ඒ හින්දම ඔන්න මං හිතුවා පුංචි කුතුහලයක් තියලම අපි බලමු අද දවසේ අපි ඇට්ලස් පැස්ටල් එකල එකතු වෙලා මොන වගේ නිර්මාණයක්ද කරන්න කියලා. අපි පටන් ගමුද? ඔව් පුතේ ඔන්න මං ඉස්සෙල්ලාම ඇට්ලස් පැස්ටල් මෙන්න මේ විදිහට අරගෙන මට හිතුණා මං කළු පාට වර්ණය අරගෙන මේ අපේ චිත්‍ර කොළේ මම කොටස් හතරකට වෙන් කර ගන්නවා. මෙන්න මේ විදිහට. මුලින්ම මම මේක කොටස් දෙකකට වෙන් කරා ඊළඟට ඒ කොටස නැවත කොටසකට වෙන් කරා කොටස් දෙකක් එතන හැදුනා ඊළඟ කොටසත් මෙන්න මේ විදිහට කොටස් හතරකට වෙන් කරගත්තා මෙන්න මේ වගේ ඊට පස්සේ මොකද කරන්නේ ඊට පස්සේ මම මේ කොටස් හතර පාට කරන්න තමයි දැන් ඔන්න ලෑස්ති වෙන්නේ මේ කොටස් හතරත් මම පාට කරන්නේ ඉස්සෙල්ලාම තද කොළ පාට අරගෙන මේ මුළු කොටසම ලස්සනට පාට කරන්න තමයි ඔන්න මම ලෑස්ති වෙන්නේ. ඔන්න අපි පාට කරමුද එහෙනම් ඒ වගේ. ඔන්න යාළුවෝ ටික ඔක්කොම මාත් එක්කලා එහෙනම් එකතු වෙන්න. අපි හැමෝම තද කොළ පාට අරගෙන මෙන්න මේ විදිහට මේකෙත් අපි අර අවුට්ලයින් එක වගේ දැන් අපි කළු පාට ඉරක් ඇඳානේ. ඒ ඉරට මෙහෙන් අපි පාට කරන්න තියෙන සීමාව වෙන් කරන විදිහට අපි ඔන්න මේ විදිහට පාට කරගන්නවා ඊට පස්සේ මේ මුළු කොටසම අපි කොළ පාටින් පාට කරගන්න තමයි ඔන්න ලෑස්ති වෙන්නේ මෙන්න මේ විදිහට ඇන්නේ අපේ යාළුවන්ට පුළුවන්ද ඒගොල්ලෝ කැමරේ පාටක් බලට හිතෙනවා මේකට අපි මේ විදිහට මං කිව්වනේ පුංචි කුතුහලයක් තියෙනවා කියලා ඉවර වෙලා ඒ හින්දා මට හිතෙනවා කොළ පාටින්ම යාළුවෝ ටිකක් පාට කළොත් හොඳයි කියලා. මේ විදිහට බලන්නකෝ බොහොම සුමටව අපේ මේ ඇට්ලස් පැස්ටල් බොහොම හරි අපූර්වට වර්ණ ගැන්වෙන විදිය බලන්නකෝ. ඒ වගේම ඉතාමත් දීප්තිමත් වෙන දීප්තිමත් වර්ණ. ඒ වගේම පහසුවෙන් අල්ලගෙන පාට කරන්න පුළුවන්. මේ හැකියාවන් ඔක්කොම අපේ ඇට්ලස් පැස්ටල් වල තියෙනවා. ඒ හින්දා අපි මෙන්න මේ විදිහට මුළු ඒ කොටසම පාට කරගන්නවා ඊට පස්සේ අපි මේ දැන් අපි ගත්තේ මොන කොළ පාටද ලා කොළ පාටද තද කොළ පාටද තද කොළ පාට ඔන්න මම මේක උඩින් ආයි නැවත වතාවක් ලා කොළ පාට අරගෙන මේ අපි පාට කරපු කොළ පාට එක උඩින්ම තමයි ඔන්න මම ලා කොළ පාටනොත් පාට කරන්න හදන්නේ මෙන්න මේ විදිහට මිශ්‍ර කිරීමක් වෙනවා නේද මිශ්‍ර කිරීමකුත් වෙනවා මෙතනදී මේ වගේ
අපි ලාකොළ පාට ගාගත්තා. දැන් අපි පාට කරපු ඒ ලාකොළ පාට එක උඩින්ම තමයි යොන්න. තදකොළ පාට තමයි අපි මුලින්ම පාවිච්චි කරේ. ඊට පස්සේ ඒක උඩින් අපි ලාකොළ පාට මේ විදිහට පාට කරගන්න. දැන් මේ දෙක මිශ්‍ර වෙලා වෙනම පාටක් එනවා නේද? අනිවාර්යයෙන්ම පුතේ. ඔන්න දැන් මේකත් අපි පාට කරනකොට ටිකක් ඝනව තමයි පාට කරන්න ඕනේ. ටිකක් වැඩිපුර අපි පාට කරන්න ඕනේ. මෙන්න මෙහෙම හොඳට ඝන තට්ටුවක් වගේ එන විදිහට. නම් චුට්ට චුට්ට තේරේ විදෝ මන්දා. අද අපි මොකද්ද කරන්න හදන්නේ කියලා නේද? නැන්දේ අපි දැන් ওই කොටස් පාට කරගෙන ඉවරද? ඔව් මේ කොටස දැන් අපි පාට කරගෙන ඉවරයි. හරි. එහෙනම් යාළුවනේ ඒ කොටස නම් පාට කරගෙන ඉවරයි. හැබැයි අපේ යාළුවෝ දෙන්න තාම ඒ ටික සම්පූර්ණ කරන ගමන් ඉන්නේ. ඉතින් ඒක නිසා අපි යන්න හදන්නේ චූටිම චූටි විරාමයකට. ගිහින් ඉක්මනට මෙන්න ඔයාලා තොමුම් ඉන්න. විරාමෙන් පස්සේ ඔයාලා ආයෙත් එකතු වෙන්නේ චිත්‍රපටුවත් එක්ක. යාළුවනේ අපේ නැන්දනම් පුංචි කුතුහලයක් තියලා තමයි ඔන්න අද චිත්‍රය අඳින්නේ. ඇත්ත වශයෙන්ම කිව්වොත් මටත් හිතාගන්න බෑ අද මොනවද අපි අඳින්නේ කියලා. අපි ඒක නැන්දගෙන් අහලා දැනගමු නේද නැන්ද? ඔව් ඔව් ඔන්න මං තාම කියන්නේ නැහැ. අද දවසේ අපි මොකද්ද අපේ චිත්‍ර නිර්මාණයෙන් අපි ඉලි දක්වන්න හදන්නේ කියලා. හැබැයි ඔන්න චුට්ට චුට්ට යනකොට නම් තේරේවි පුංචි දෙයක් වගේ තේරේවි. බලමුකෝ අපි. දැන් අපි එහෙනම් බලමුද ඊළඟ කොටසත් පාට කරන්න. මට හිතුණා අර මගේ කුතුහලයේ තව චුට්ටක් වැඩි කරන්න මේ කොටස් දෙක තියලා මෙන්න මේ කොටස අන්තිම කොටස පාට කරන්න හිතුණා. ඔන්න ඒ හින්දා මම ඒ අන්තිම කොටසට යොදා ගන්නවා එහෙනම් නිල් වර්ණය. මං කිව්වා ඇට්ලස් පැස්ටල් වල වර්ණ ප්‍රභේද ගොඩාක් තියෙනවා. එකම වර්ණය ගත්තොත් ඒ වර්ණවල විවිධ පාට කොටස් අපිට එකතු කරලා මෙන්න මේ විදිහට පාට ගොඩාක් එකකින් අපිට එනවා. දැන් නිල් වර්ණය ගත්තොත් නිල් පාටි නිල් තද නිල් ඊට වඩා ටිකක් තද නිල් ඒ විදිහට ප්‍රභේද තියෙනවා. ඒ හින්දා මං ඉස්සෙල්ලාම මේකෙදි ඉස්සෙල්ලාම ලා නිල් චුට්ටක් දැන් අපි කලින් එකේ කළේ තද නිල් පාට වලි තද කොළ පාටින් පාට කරලා ලා කොළ පාටින් මේ උඩින් අපි පාට කරා. ඊළඟට දැන් මේ කොටසදී අපි කරන්න හදන්නේ ලා නිල් පාටින් ඉස්සෙල්ලාම පාට කරගෙන යමු. නම මම මේ අවසාන කොටස තමයි දැන් ඔන්න පාට කරන්නේ. දැන් පොඩ්ඩක් මම පාට කරේ කලින්ට වඩා ටිකක් වෙනස්. දැන් ගොඩාක් පාට කරේ නැහැ. කොහොම ලාවට තමයි ඔන්න මම පාට කළේ. දැන් ඊළඟට මම තද නිල් පාටත් අරගෙන මේක උඩින් නැවත පාට කරමු. කලින් වගේම සීමාව වෙන් කරගත්තා. ඊට පස්සේ අපි මේක උඩින් ඝනව පාට කරනවා. නැන්දේ මං හිතන්නේ ඒකත් මුළු කොටුවෙන් පාට කරනවා නේද? අනිවාර්යම පුතේ මේ කොටුවම අපි නිල් පාටින් තමයි පාට කරන්නේ. බලන්නකෝ මෙහෙම පාට කරද්දී ඇට්ලස් වර්ණවල තියෙන දීප්තිමත්කම දැන් පේනවද? අපි ඇට්ලස් පැස්ටල් වල තියෙන හරි අපූර්වට පාට කරන්න පුළුවන් හැකියාව. ඒ වගේම තමයි වර්ණවල තියෙන දීප්තිමත් බව. ඔන්න අපි මේ කොටස බොහොම ඝනව තමයි ඔන්න පාට කරගත්තේ. දැන් ආයෙමත් නැවත වතාවක් ලා නිල් පාටින් මම පාට කරන්න තමයි හදන්නේ. නැන්දේ ඇයි අපි එහෙම ලා නිල් පාට දෙපාරක් ගන්නේ? මං කිව්වනේ අද අපේ බොහොම කුතුහලයක් දීලානේ තියෙන්නේ අපේ දූල පුතාලට. ඔන්න ඒක තේරේවි. නැන්දේ ඔක පාට කරගෙන යන අතරේ ඇට්ලස් ගැනත් අපි මතක් කරමුනේ. අනිවාර්යයෙන්ම පුතේ. සත්ව තෙල් රහිත නිසා අපේ දූල පුතාලට බය නැතුව පාවිච්චි කරන්න පුළුවන් ඇට්ලස් මේ පැස්ටල්. ඉතාමත් දීප්තිමත් වර්ණ තියෙනවා. ඒ වගේම බොහොම සුමටව පාවිච්චි කරන්න පුළුවන්, පාට කරන්න පුළුවන්. ඒ වගේම තමයි කිසිම බයකින් තොරව අපේ දූල පුතාලට පාවිච්චි කරන්න දෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඉතා සුමුදුව පාට කරන්නත් පුළුවන්. ඒ වගේම හොඳින් අල්ලගෙන බොහොම ලස්සන වර්ණ තියෙන විදිහට අපිට පාට කරන්නත් පුළුවන්. දැන් ඔන්න මං ඒ කොටසත් ඉවර කරා. දැන් ඔන්න කොටස් දෙකක් ඉවරයි. දැන් මොකද කියන්නේ? අපි ඊළඟ කොටස් දෙකත් පාට කරමුද? මං හිතනවා අපේ යාළුවෝ තිවසීමක් නැතුව මේක බලාගෙන ඉන්නවා ඇති කියලා නේද නැන්ද? අපි එහෙනම් අනිත් ටිකත් පාට කරමු. ඔව්. ඔන්න මං කිව්වනේ මගේ අද කුතුහලයක් දීලා තමයි මං අද අපේ නිර්මාණය කරන්න කියලා. ඒ හින්දොන්න මං ආයි හිතුවා මේ ළඟ තියෙනක නැතුව මේ පැත්තේ නම් ආයි මේ පැත්තේ තියෙන කොටුව පාට කරා.
එහෙනම් පාට කරමුද බලන්න අපි. මං ඒකට යොදා ගන්නවා රතු වර්ණයයි, තැඹිලි වර්ණයයි, කහ වර්ණයයි. මේ වර්ණ තුනම එකට එකතු කරලා තමයි ඔන්න මම පාට කරන්න හදන්නේ. මේකෙත් අපි මේ විදිහට මුලින්ම රතු වර්ණය අපි එකෙන් මේ වගේ සීමාව වෙන් කරගමු මුලින්ම. අපි යම්කිසි චිත්‍ර නිර්මාණයක් කරනකොට ඒකෙත් තියෙනවා මේ ඉගෙන ගන්න විෂය කරුණුත් මේ නිර්මාණයට එකතු කරලා අපිට කරනකොට අපේ දූල පුතාලට බොහොම හොඳට ඒවා මතක හිටිනවා. අපි දෙයක් කටපාඩම් කරනවට වඩා නිර්මාණයකින් දෙයක් ඉගෙන ගන්නකොට දූල පුතාලට ඒක හොඳට මතක තියාගන්නත් පුළුවන්. මට මම රතු පාටින් පාට කරා. ඊට පස්සේ මම මේ රතු පාටට උඩින් තැඹිලි පාටින් පාට කරනවා. මං කිව්වනේ අද අපේ නිර්මාණයේ ටිකක් ඝනව ඕනේ කියලා පාට ටික. ඒ හින්දා මං ඔන්න ටිකක් ඝනව තැඹිලි පාටිනුත් පාට කරනවා. රතු වර්ණයේ උඩින් තැඹිලි වර්ණය. දැන් නම් ටික ටික තේරේ විද දන්නේ නම් නැහැ. නේද? ආ අපේ දූල පුතාලට දැන් නම් මං හිතන්නේ චුට්ට චුට්ට තේරේවි. අද අපි මොකද්ද මේ කරන නිර්මාණය? හරි. දැන් ඊළඟට මම ආයේ රතු, ඊළඟට තැඹිලි, ඊට පස්සේ මම කහ වර්ණයෙන් තමයි නැවත වතාවක් මේ තීරුව පාට කරන්නේ. අපි මේකට තදකොළ, ලාකොළ, ඊට පස්සේ ලානිල්, තදනිල්, ආයි නැවත ලානිල් වලින් පාට කරා. දැන් අපි මේ කොටස රතු පාට, ඊළඟට තැඹිලි පාට, ඊළඟට කහ පාටින් තමයි ඔන්න දැන් අපි ආයි පාරක් පාට කරන්නේ. ඊට කලින් අපි යන්නයි හදන්නේ චූටිම චූටි විරාමයකට. ගිහින් ඉක්මනට මෙන්නම්, ඔයාල කොහෙවත් යන්න එපා, හොමුම ඉන්න. විරාමයෙන් පස්සේ ඔන්න ඔයගොල්ලෝ ආයෙත් එකතු වෙන්නේ චිත්‍ර පිටුවත් එක්ක. යාළුවනේ, අද අපිට නැන්දා චුටි කුතුහලයක් තියලානේ අපිට පාට කරන්න කිව්වේ. මට නම් දැන් චූටි අදහසක් ඇවිල්ලා තියෙන්නේ. මම දන්නේ ඒක ඔයගොල්ලන්ට ඇවිල්ලා තියෙනවද කියලා. හරි නම් අපි බලමු අනිත් කොටසත් පාට කරගන්න නේද නැන්දේ? ඔව් පුතේ. ඔන්න දැන් අපි ඊළඟට දැන් අපිට එක කොටසයි ඉතුරු වෙලා තියෙන්නේ. අපි මේ කොටසෙදි පාට කරේ තදකොළ පාට උඩින් ලාකොළ පාටින් පාට කරා. දැන් අපි මේ කොටස පාට කරනවා ලාකොළ පාට පාට කරලා ඊට පස්සේ ඒකට උඩින් තමයි අපි තදකොළ පාටින් පාට කරගන්නේ. මුලින්ම අපි ලාකොළ පාටින් පාට කර ගන්නවා. බොහොම සුමටව, බොහොම ලස්සනට මෙන්න මේ විදිහට ඇට්ලස් පැස්ටල් වලින් පාට කරන්න පුළුවන්. හරිම ඉක්මනට වර්ණවත් දීප්තිමත් වර්ණ තියෙන ඇට්ලස් පැස්ටල් වලින් තමයි ඔන්න අද මම මේ නිර්මාණය අපේ දූල පුතාලට කියලා දෙන්නේ. ඔය විදිහට පාට කරගෙන අපි ඊළඟට තදකොළ පාටිනුත් පාට කර ගන්නවා. ඒකත් අපි මුළු කොටුවම පාට කරගන්න. මුළු කොටුවම පාට කරගන්න ඕනේ. අපි කලින් ලාකොළ පාටින් පාට කරගත්තනේ. දැන් අපි ඒකට උඩින් තමයි මේ තදකොළ පාටින් මෙන්න මේ විදිහට පාට කරගන්නවා. ඔන්න ඔය විදිහට පාට කරගෙන කළු පාට වර්ණය අරගෙන මම මේකේ ගහක් අඳින්න තමයි ඔන්න දැන් ලෑස්ති වෙන්නේ. මෙන්න මේ විදිහට කැමති විදිහට ඇඳගන්නක බලන්න. මෙන්න මේ වගේ ගහක් ඇඳගන්නක බලන්න. නම් ඔන්න චුට්ටක් හිතේවි මොකක් වගේද අද අපි මේ කරන්න හැදුවේ අපේ නිර්මාණය. මං හිතන්නේ මට කලින් ආපු අදහස හරි. අපි කියමුද බලන්න එහෙනම් දූටාව අදහස මොන වගේ දෙයක්ද කියලා. අපි මේ අපිත් එක්කලා සම්බන්ධ වෙලා ඉන්න අපිව නරඹන දූල පුතාලා දැන් අහස ඇති
දූගේ අදහසක් දැනගන්න. ඒ නිසා මම ඔන්න දුවටම අවස්ථාව දෙනවා දැන්. මම නම් හිතන්නේ නැන්නේ මේ තියෙන්නේ ඍතු හතර. අනිවාර්යෙන්ම ඔන්න අපි දැන් මේ අද ඔන්න දුව නම් හොයාගත්තා. අපි මොකද්ද මේ කරන්න හැදුවේ කියලා නේද? ඍතු හතර. මං ඒකයි කිව්වේ අපි ඉගෙන ගන්න දෙයට ඒක පාඩමක් විදියට නැතුව මේ වගේ නිර්මාණයකින් කරනකොට තව ටිකක් ඔන්න මතක තියාගන්න පහසුයි කියලා. ඔන්න ඍතු හතරේ තියෙන විදිහ තමයි අපි මේ ඇන්දේ. ඊට පස්සේ අපි බොහොම ඉක්මනින් බලමු අපි ගාව ඉරටු කෑල්ලක් හරි ටූත් පික් එකක් හරි තියෙනවා නම් අරගෙන මේ ඍතු හතරේදී වෙන වෙනස් කම් ටික කොයි වගේද කියලා ඔන්න අපිට මං ඒකයි කිව්වේ මේක ඝනව පාට කරන්න කියලා කිව්වේ ඔන්න ඔය හින්දා තමයි. ඒකයි මං කුතුහලයක් තියලම දුන්නේ මොන වගේ නිර්මාණයක්ද අද අපි කරන්න කියලා. අපිට පුළුවන් මෙන්න මේ විදිහට ටූත් පික් එකක් අරගෙන ඒකෙන් අපිට පුළුවන් අපිට ඔන්න මේ කාලෙදි මේක මං අර ඝනව ගන්න කියලා කිව්වේ මේක හොඳට අපිට පැහැදිලිව පේන්න ඕනි හින්දා ඊට පස්සේ මේකෙදි අපිට මල් පිපිලා තියෙනවා අඳින්න පුළුවන් මේකේ. ඊට පස්සේ මේ කාලෙදි මොකද වෙන්නේ? රස්නේ කාලෙදි අපිට හරිම රස්නයක් දැනෙනවානේ නේද? ඔන්න සීත කාලේ පෙන්වන්න තමයි මම මේ නිල් පාට පාවිච්චි කරේ. ওই විදියට අපේ ගිම්හාන කාලය, වසන්ත කාලය, ඒ වගේම තමයි ඊට පස්සේ අපි සමර්, වින්ටර්, ඔටම්, ස්ප්‍රින් කියලා අපි මේ ඍතු හතරේදී වෙන ක්‍රියාකාරකම් අපිට මේකේ ලස්සනට අඳින්න පුළුවන්. ටූත් පික් එකක් අරගෙන අපිට ඒකෙන් අඳින්නත් පුළුවන්. ටූත් පික් එකෙන් ඇඳලා අපිට මේක ඝනව තිබුණොත් තමයි හොඳටම අඳින්න පුළුවන් වෙන්නේ. ඒ හින්දා එහෙම නැතුනොත් අපිට පුළුවන් අපිට කැමති වර්ණයක් අරගෙන ඔන්න මේක තව ටිකක් මෙන්න මේ විදිහට මේ කාලෙදී ඔන්න ලස්සනට මල් පිපෙනවා. ඔන්න මල් පිපෙන කාලේ ඊළඟට මොකද වෙන්නේ? ලස්සනට මල් පිපිලා නේද? ඊළඟ කාලේ වෙනකොට ඔන්න කොළ හැදිලා, ගෙඩි හැදිලා නේද? ඒ විදිහට වෙනවා. ඊළඟට රස්නේ කාලෙදී අපිට ඔන්න රස්නයක් දැනෙනවා නේද? හරිම ඔන්න හරිම රස්නයක් දැනෙනවා. ඔන්න අපි රස්නෙත් පෙන්නනවා මෙන්න මේ වගේ. ඊළඟට ඔන්න සීත කාලෙදී හරි ආසයිනේ අපිනේ හිම වැටෙනවා. ඔන්න අපිට ඒවා හරිම අපූර්වට මෙන්න මේ විදිහට තැනින් අපිට පෙන්වන්න පුළුවන්. ඒතර මේක මේ බලන්න මේ විදිහට ලා පාට දැන් අපි පාට දෙකක් එකතු කරානේ. මේ විදිහට අරගෙන අපිට ඊට පස්සේ මෙන්න මේ වගේ පෙන්වන්න පුළුවන්. මේ වගේ ඍතු හතරේදී වෙන දේවල් ටික මොන වගේද කියලා පෙන්වන්න ඔන්න හොඳ අවස්ථාවක්. දැන් මේක මට බෝඩ් එකක නිසා මේක ටිකක් අපහසුයි. මේක ඝනව ගෑවට මේ බෝඩ් එකත් එක්කලා අමාරුනේ. හැබැයි දූල පුතාලට පුළුවන් මේක හොඳට මේසේක අපි වැඩ කරද්දී අපිට හොඳට පැහැදිලිව තාම හොඳට බොහොම තදව පාට කරන්න පුළුවන්. මම ඒකයි කිව්වේ ගොඩක් පාට කරන්න ඕනි අපි ටූත් පික් එකකින් නැවතේ හැඩේ ගන්න නම්. එහෙමනම් ඔන්න දුව අපිට මෙන්න මේ විදිහට එහෙනම් අපේ නිර්මාණය කරන්න පුළුවන්. හරි. එහෙනම් යාළුවනේ අද අපි ඇන්දේ පුංචි කුතුහලකුත් තිබ්බ මුලින් පටන් ගන්නද නේද? ඉතින් ඒ වුණාට දැන් අපි දන්නවනේ අපි මොකද ඇන්දේ කියලා. අපි ඇන්දේ ඍතු හතර. ඉතින් ඔයාලට පාඩම් කරන්න නැතුව ඒක මතක තියාගන්නත් ලේසි ක්‍රමයක් තමයි අද අපි නැන්ද කියලා දුන්නේ. ඉතින් මේ චිත්‍රය කියලා දෙන නැන්දට බොහොම ස්තුතියි. ඔව්, ඒ වගේම අපිත් එක්කලා එකතු වෙලා හිටපු අපේ දූල පුතාලා හැමෝටමත් බොහොමත්ම ස්තුතියි. ඔන්න ඉතුරු කොටස ඉවර කරන්න අපි දුන්න අපේ දූල පුතාලට මේ වෙනස්කම් ටික මොනවද කියලා මේකෙම ඔන්න නිර්මාණය කරලා තියාගත්තොත් ඔන්න දූල පුතාලට බොහොම අපූර්වට ඍතු හතර මතක තියාගන්න පුළුවන්. ඒ වගේම අද අපිත් එක්ක එකතු වෙන චුටි නංගල දෙන්නෙකුත් නැන්දත් එක්ක එකතු වෙලා චිත්‍ර අඳින්න. ඉතින් ඒ දෙන්නටත් බොහොම ස්තුතියි. ඒ වගේම යාළුවනේ ඔයාලා මේ දකින්නේ ඒ දෙන්න ඇඳපු ලස්සනම ලස්සන චිත්‍ර දෙක. එහෙනම් යාළුවනේ ලබන සතියෙත් මේ වගේ වෙනස්ම චිත්‍රයක් අරගෙන අපි එනවා ඔයාලගේ ගෙදරට. එතකන් ගිහින් එන්න සුබ දවසක්. අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න.
වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.